දෙදාස් පහෙන් පස්සේ මේ රට මේ වේගෙන් දියුණුවෙන බව මේ ඇසිදිවිය පේනවා. වේගෙන් රට නැගිටින බව ඇසිදිවිය පේනවා. මුළු ලෝකෙම අපිට ගරු කරනවා. මුළු ලෝකෙම අපි ගැන ආඩම්බරෙන් කතා කරනවා. මේ සේරම හොඳයි. පිය රැකවරණයක් නොමැතිව තම දරු දැරියන් සිවුදෙනා පණමෙන් රකින එම්.ජී. ඉන්ද්‍රාණි 42 වර්දිවියේ පසුවන මවක්. තම දරුවන් සමග මේ කටුමැටි පැලෙහි දිවි ගෙවන ඇය කලක් බඩ එනිඟු තම්බා විකිණීමෙන් තම ආර්ථිකය සවිමත් කරගත්තා. සමුද්දීලා දුන මට සමුද්දී ආම්බෙලා නැ මේ පොඩි ළමයි ටිකත් එක මං සෑහෙන දුකක් ඉන්නේ. මං දඹුල් ටික දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථාන දෙක ගිහිල්ලා මං බඩ එනිඟු කරා 100ක් අරන් ගිහිල්ලා තම්බනවා. එහෙම තම්බලා ඉදින්නදා ජීවත් වුණා. ආර්ධියකින් ඇවිල්ලා කොයි කඩේ කඩලා ඉවත් කරන්න වත් ඇතුළට ගන්න මේ කඩ පාරට වැඩි කියලා. තම දරුවන් කුසගින්නේ දුක් විඳින ආකාරය විඳදරාගත නොහැකිව මේ ආදරණීය අම්මා ඇතම් අවස්ථාවල ගෙයින් ගෙට ගොස් බත් පිඩක් ඉල්ලා සිටින්නේ කල නොහැක්කක් නැති නිසායි. පාසල් යන වයසේ පසුවන මේ දරුවන් අකුරු කිරීමට යොමු කිරීමද ඇයට ගැටලුවක් වී තිබෙනවා. මේ ළමයි ටික ඉස්කෝලේ යන්න නැතුව සමහර දාසතර කන්න නැතුව ඉස්කෝලේ යන්න උදේට කෑම ගෙනියන්න ඕන. ඉතින් ගන්න නැතුව ඉස්කෝලේ ගෙනිය ගන්න යන්න විදියක් නැති වෙන දවස් අනන්තයි. ඒ ටීචර්ලා නම් කියනවා ඉස්කෝලේ වන්න කියලා. මැසි දිනවලදී මේ නිවසේ රැඳී සිටීමද අපහසු බව පවසන මේ අම්මා අවස්ථා කිහිපයකදී පරිවාස භාරයට තම දරුවන් යොමු කිරීමටද කටයුතු කළා. මේ ළමයි ටික කෑම බීම නැතුව ඇඬුවා මහත්තයා තවත් දෙකක් විතර. ඊට පස්සේ උසාවියෙන් තීරණය කරා නැවත මේ අම්මට ළමයි ටික දෙන්න කියලා. ඉතින් එහෙන් කිව්වා මට නිවසක් අදලා දෙනවා කිව්වා. ළමයිට මාසෙට 1500 ගානේ තුන්දෙනාට 4500ක් දෙනවා කිව්වා. ඉතින් තාම මේම කිසිම දෙයක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් සෙනෙහසින් වැදූ තම දරුවන් පණමෙන් රකින මේ අම්මාට සවියක් දීමට කාරුණික හිත් ඇති ඔබටත් හැකියාව තිබෙනවා.